ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ඉටුකම කොවිඩ් අරමුදලේ ගිනුම විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලයට කොවිඩ් අරමුදලේ මුදල් සෞඛ්‍ය ශාස්ත්‍රයට රජය භවිතා කළාද සජිත් ප්‍රශ්න කරයි කොරෝනා අස්සේ රජයේ හොර රහසේ පොට් සිටි පනත සම්මත කරගන්න උත්සාහ කරනවා ජවිපෙන් චෝදනා ඉටුකම කොවිඩ් අරමුදලේ ගිනුම් විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය වෙත බහර දී ඇති බව එම අරමුදලේ කළමනාකරණ මණ්ඩලය පවසනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ට්විටර් ගිනුමට එක් කර තිබෙන වීඩියෝවක මේ පිළිබඳව දැක්වෙනවා කොවිඩ් වසංගත තත්ත්වය මෙරටට බලපෑම් එල්ල කිරීමත් සමග සෞඛ්‍ය අංශ සහ අනිකුත් අත්‍යවශ්‍ය සේවා සපයනන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සහතික කිරීම කොවිඩ් 19 හේතුවෙන් අවදහනමට ලක්ව සිටින ජනතාවට සහනාධාර සැපයීම සහ සෞඛ්‍ය සේවයේ සම්පත් සීමිත බව නිසා ඇතිව තිබෙන අවදහනම අවම කිරීමට සහ බෝවන රෝගයන්ට ජාතික වශයෙන් සූදානම් වීමට අවශ්‍ය කරන සාධක වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක ආයෝජන කිරීම යන ඉලක්ක ඇතිව ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල පිහිටවනු ලැබුවා. මෙම අරමුදල ජනාධිපති කාර්යාලය විසින් කළමනාකරණය කරනු ලබන අරමුදලක් වන අතර මෙම අරමුදල සඳහා 175 කෝටි 24 ලක්ෂ 2793 සත 24 ක මුදලක් බැරවී ඇති බවයි අරමුදලේ කළමනාකරණ මණ්ඩලය පවසන්නේ. එම මුදලින් 23% වූ රුපියල් 39 කෝටි 14 ලක්ෂ 79824 ක මුදලක් වැය කර ඇති අතර මෙහිදී අරමුදලේ වූ මුදල් වලින් පරීක්ෂණ සඳහා 4,26 ලක්ෂ 5,812 ක මුදලක්ද දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා රුපියල් 6,75 ලක්ෂ 43,967 ක මුදලක්ද නිරෝධායන යන කටයුතු සඳහා වූ අනෙකුත් වියදම් සඳහා රුපියල් 3,80 ලක්ෂ 31,065 ක මුදලක්ද පරිපාලන වියදම් සඳහා රුපියල් 3,000 ක මුදලක්ද වියදම් කර ඇති බවයි අදාළ සටහනේ දැක්වෙන්නේ මේ අතර කොවිඩ් 19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ මෙවැනි විට ඉදිරිව පවතින ශේෂය වූ රුපියල් 136 කෝටි 9,22,969 124 ක මුදල එන්නත්කරණය සඳහා යෙදවීමට තීරණය කර තිබෙන බව දැක්වෙනවා 2020 වර්ෂයේ අරමුදලේ ගිනුම් විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය වෙත බහර දී ඇති බවයි අරමුදලේ කළමනාකරණ මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ කොවිඩ් අරමුදලෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයට අවශ්‍ය උපකරණ සහ ඖෂධ ලබා ගැනීම සිදු වුණාද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටිනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව දිවයිනපුර ක්‍රියාත්මක ජනසුවේ ව්‍යාපෘතියෙන් සිදු කරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 13 වන පියවර ලෙස රුපියල් 27 ලක්ෂයක් වටිනා රෝහල් උපකරණ කරාපිටිය රෝහල වෙත පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළා. එම අවස්ථාවට කරාපිටිය රෝහල් අධ්‍යක්ෂක WAM ෂෙල්ටන් පෙරේරා මහතා එක්ව සිටියා. එදා අපි ගෙන්වපු ගිලන් රථය ගෙවපු ප්‍රමාණයට වැඩිය කොහොමද අද දවසේ ගිලන් රථයකට වැය වෙන මුදල දෙගුණයකින් වැඩි වෙලා තියෙන්නේ කොවිඩ් අරමුදලෙන් නිසියාකාරව සෞඛ්‍ය ශාස්ත්‍රයට ඒ ලබා දිය යුතු උපකරණ ආම්පන්න බේතෙත් ලබා දීම සිදු වුණා සෞඛ්‍ය කොරෝනා අරමුදලේ අරමුදල් ඇයි එන්නත ගෙන්වන්නට යොමු කරේ නැහැ ඒවා එන්නත ගෙන්වන්නට යොමු නොකොට වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ඇයි මේ රජය ණය ගන්නට කටයුතු කරන්නේ මේව ජනතා වහන ප්‍රශ්න මේව බරපතල ප්‍රශ්න කනගාටුට කාරණා වන්නේ මේ කොවිඩ් ප්‍රශ්නේ විසනේ රජය නිර්මාණය කරපු සැලැස්ම වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා ඒ අසාර්ථක වීම තුළ මේ රටේ විශාල ප්‍රමාණයකට ජීවිත අහිමි වීමේ අවදා අද බිහි වෙලා තියෙනවා රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා අලස ලෙස කටයුතු කරන්න නැතුව විශේෂඥවරුන්ගේ දැනුම අරගෙන කරුණා කරලා මේ කොරෝනා මර්ධන වැඩසටහනට ශක්තිය ලබා මහජනතාවට අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ මසකට ප්‍රමාණවත් ලෙස පිටකොටුව තොග වෙළඳ පොලේ පවතින බවත් එම භාණ්ඩවල මිල ඉදිරියේදී ස්ථාවරව පවත්වාගෙන යනු ලබන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා පිටකොටුව තොග වෙළඳ පොලේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා පිටකොටුව තොග වෙළඳ පොලෙහි භාණ්ඩ ලබා ගැනීම සඳහා තොග වෙළඳුන්ට අවස්ථාව ලබා දීමත් සමගම පිටකොටුව තොග වෙළඳ පොලේ කටයුතු ආරම්භ වුණා. පෞතින තත්ත්ව නිරීක්ෂණය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා ඇතුළු පිරිසක් එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.
මුළු රටටම බෙදා හැරීමේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය තමයි පිටකොටුව. මේ පිටකොටුවේ තොග වෙළඳ පොළ තුලින් තමයි පොයින්ට් වේදුරු සුඩුවේ සිට දෙවුද්දර සුඩුව දක්වා ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය භාණ්ඩ තොග රටට බෙදා හැරීම. විශේෂයෙන් අල ලුණු පරිප්පු සීනි යනාදී අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ කිසිදු හිඟයකින් තොරව මාසිකට අවශ්‍ය භාණ්ඩ තොග මේ වෙළඳ පොළේ තිබෙනවා. මේ පවතින මිල ලබන සතියේ ඊළඟ සතියේ කියලා මේ ආපදා තත්ත්වය යටතේ වෙනස් කරන්නේ නැහැ. වෙළඳ සංගමය සමග අපි ඇති කරගෙන තියෙන එකඟතාවය අනුව මේ පවතින මිල දිගටම එයා කාර්යෙම තියෙනවා. දිනපතාම මේ ආනයනය කරන භාණ්ඩ තොග ආනයනය කරන්නේ වරාය කටයුතුත් කණ්ඩෝ පවත්වගෙන යනවා. ව්‍යාපාර ආයතනත් කැපකිරීමක් කරන්නේ. මොකද ඔවුන්ගේ සේවක කාර්කාදීනුන් තාම ඔක්කොම වැක්සින් කරලා නැහැ. එනිසා ඒකත් ඉක්මනින් කරගෙන රටේ අවශ්‍යතාවයත් ඉෂ්ට කරන්නේ වෙළඳ ව්‍යාපාර සියල්ලම පිටකොටුවේ තොගවල සංගමයේ වශයෙන් සාධාරණ ලෙස කටයුතු කරනවා. කොවිඩ් මර්ධන එන්නත් මෙරටට ලබා ගැනීම සඳහා රජයේ වසරක් ප්‍රමාද කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මොනවා කරන්නත් ඉස්සෙල්ලා අපේ ජන ජීවිත ආරක්ෂා කරන්න ඕන. ආර්ථිකය පස්සේ හදාගන්න පුළුවන්. නමුත් ප්‍රධානම දේ තමයි අපේ ජීවිත ආරක්ෂා කිරීම. මොකද ජීවිතයක් නැති වුණොත් ඒකයි ලබා ගන්න බෑ. ඉතින් රජය අවුරුද්ද ප්‍රමාද කෙරුවා. රජය විවිධ අවිද්‍යාත්මක වැඩවලට යොමු වුණා. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙ මේක ඉවරයි කිව්වා. තමන් මල් මාලා දාගත්තා, සම්මාන දුන්නා. ඉතින් මේ වගේ කිසිම පදරමක් නැති වැඩ කර කර පසුගිය අවුරුද්ද නිරපරාදේ ගත කෙරුවා. ප්‍රධාන හේතුව තමයි රජයට මුදල් තිබ්බේ නැහැ. රජයට මුදල් තිබ්බ නම් ඉන්දියාවෙන් මේ එන්නත ලබා ගත තිබ්බා. මොකද 140ක් අපරාදනේ කෙරුවා. මහනුවර ප්‍රධාන කඳුරට පළාත්වලට තාම එක එන්න තක්වත් දීලා නැහැ. පසුගිය සතියේ මම මහනුවර ගිය වෙලාවේ භික්ෂුන් වහන්සේලා මගෙන් ඉල්ලීමක් කෙරුවා බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ප්‍රමුඛතාවයේ අනුව එන්නත ලබා දෙන්න කියලා. ඒ වගේම ක්‍රිස්තියානි මුස්ලිම් ද්‍රවිඩ සහ අනිකුත් ආගම්වල පූජක තුමන්ලාට ප්‍රමුඛතාවයේ මත මේ එන්නත ලබා දෙන්න රජයේ කටයුතු කරන්න කියලා අපේ විවත්තාව හැටියට මේක බෞද්ධ රටක්. ඉතින් භික්ෂුන් වහන්සේලාට ප්‍රමුඛත්වය දෙන අතර අනිකුත් ආගම්වල ශාස්ත්‍රවරුන්ට මේ එන්නත ප්‍රමුඛතාවයේ මත ලබා දෙන්න ඕන. මොකද අද රටේ ජනතාව විශාල අසහනයකින් ඉන්නේ. තමන් විශ්වාස කරන ආගමෙන් සහනයක්, ඒ වගේම ආගමික කටයුතු වලට හැම ආගමක්ම තීරයේ පිටිපස විශාල වැඩ කොටසක් කරනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ජනතාව විපතට පත්ව සිටින මොහොතක ආණ්ඩුව වරාය නගර කොමිෂන් සභාව පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. කොරෝනා පැතිරලා කොරෝනා පිළිබඳව අපි හැමෝගේම අවධානය යොමුලා තියෙන වෙලාවක ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා කලබලයේ කඩමුඩියේ වරාය නගර ආර්ථික සංවර්ධන පනත සම්මත කරගන්න පාර්ලිමේන්තුව ඇතුළේ. ආණ්ඩුව ජනතාවෙන් ලැබිච්ච 3/2 බලය පාවිච්චි කරලා දැන් හදනවා 19 සහ 20 මේ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් පවත්වලා 20 වෙනිදාට මේක සම්මත කරගන්න. අපි හිතනවා මේක තාමත්ම බරපතල කාරණයක් කියලා. වරාය නගර සංවර්ධන පනත කලබලයේ කඩමුඩියේ සම්මත කරගන්න ආණ්ඩුව තියෙන තදින් මොකද කියන තමයි අපට ප්‍රශ්නය. सरल प्रश्न अपे रटे स्वैरित्य संबंध प्रश्न विशेष फनता सम्मत करबंधव समाज तुल प्रमाण चवक संवाद सिद्धवेन्दूनाटे संचरण सीमा पेन मीन जीवत्ते प्रश्न आंड उत्साह बुरदी मालू बान वगे मे पनत कलबले सम्मत कर आंडू प्रजातंत्रवादी सम्मत कर වර්තමානයේ මෙරට සිදුවන කොවිඩ් මරණ වැඩිවීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ වත්මන් රජය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ඉටුකම කියලා අරමුදලක් පිහිටෙව්වා. ඒකට අපිට දැනගන්න ලැබිලා තියෙන විදිහට බිලියන 1.7 කෝටි 170කට වැඩි මුදල් ලැබිලා තියෙනවා. නමුත් මේ පිළිබඳ සත්‍ය හෙළිකරන්නේ නැහැ. මේ ඉටුකම අරමුදල ප්‍රවර්ධනය කිරීම සඳහා අපිට දැනගන්න ලැබිලා තියෙන විදිහට මිලියන 60ක්, ඒ වගේ මිලියන 20, මිලියන 80ක් කෝටි 8කට වැඩි මුදලක් වියදම් වෙලා තියෙනවා ඒකේ. ඉතින් මේ පිළිබඳ විගණනය කළ යුතු රටට සත්‍ය දැනුවත් කළ යුතුයි රටේ ජනතාවට. ඉතින් මේ රටේ ජනතාවට බොරු කියමින් බලයට පත් වෙච්ච රජය මුලායම මේ රට පාලනය කරමින් යනවා. වර්තමානයේ මෙරට සිදුවන කොවිඩ් මරණ වැඩිවීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ වත්මන් රජය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. පැහැදිලිවම අද මේ දින භයානක තත්ත්වයේ ඇතිවීමට හේතුව වර්තමාන රජය මේ සම්බන්ධයෙන් ගත්ත නොසලකිත තත්ත්වේ. එහෙම නැත්නම් මේ කොරෝනා පාලනය සම්බන්ධයෙන් රජය අදුරුදර්ශී ආකාරයට රජයට අවශ්‍ය විදියට රජය මේක දේශපාලනීකරණයට ලක් කරමින්
ක්‍රියාත්මක කරපු ක්‍රමවේදය තුල තමයි මේ භයානක තත්ත්වයට අද රටේ පත් වෙලා තියෙන්නේ. ඒතොර අද මැරෙන මේ හැම මරණයකටම වග කියන්න ඕනේ රජය. හාල්වල මිල ඉහළ යාම සඳහා ආණ්ඩුව මෙරට රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සඳහා ගන්නා ලද තීරණයද බලපෑ ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. කාබනික පොහොර සහ රසායනික පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දුවක් ගන්න. ඒකට මේ තීන්දුවත් එක්ක ගත්තොත් එීම මුළු කෘෂි ක්ෂේත්‍රෙම උඩු යටිකුරු වෙලා දැන් තියෙන්නේ. එමනම් මුළු ලෝකෙම කොරෝනා වසංගතය විලාගෙන තියද්දි අපේ රටත් ඒකට ගොදුරක් බවට පත් වෙලා තිබියදී ආහාර සම්බන්ධයෙන් ආණ්ඩුව අලුත් අත්හදා බැලීමක් කරන්න තීන්දුවක් ගන්නවා. දැලිපියෙන් කිලිකන්නා වාගේ වැඩක් මේක. ඒ ගන්න තීන්දුවල ඊට අදාළ කිසි පසුබිමක් නැහැ, සලස්මක් නැහැ. දැන් මේ වෙනකොට විනාඩු වී කිලෝ එකක් රුපියල් 65යි 65න් ගියා. සම්භවී කිලෝ එකක් රුපියල් 85න් ගියා. කිලි සම්භවී කිලෝ එකක් රුපියල් 100න් ගියා. හැබැයි දැන් මේ වෙනකොට පාරිභෝගික ජනතාව ළඟට එන හාල් ගත්තොත් එහෙම රුපියල් 50 ගණන් වලට ගත්ත වී තමයි හාල් වෙලා ඉන්නේ. හාල් වෙලා 120න් ගහාට පාරිභෝගිකයාට එනකොට මේ අවනඩුව බේරන්න ඕනි කවුද? එමනම් මෙන්න මේක තමයි මාපියාව. එමනම් මෙන්න මේ තත්ත්වයත් එක්ක ආණ්ඩුව ආහාර සම්බන්ධයෙන් අලුත් අත්හදා බැලීමක් කිරීමට පොර සම්බන්ධ කරගෙන ගත්තු තීන්දුවක් මෙන්න මේකට බලපාලා තියෙනවා. දැන් දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයන Do You Know විශේෂාංගය. අද අපි Do You Know තුලින් ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ දිව්‍යමය ඖෂධයක් බඳු අප කාටත් ඉතාමත් ප්‍රිය පළතුරක් වන කොමඩු පිළිබඳවයි. අපි හැමෝම ආසාවෙන් කෑවට ඇත්තටම මේ පළතුරු වල අඩංගු වන ගුණයන් සහ පෝෂක පදාර්ථයන් පිළිබඳව සැලකිලිමත් වන්නේ නැහැ. නමුත් අපි නොසිතන ලෙස අපි අනුභව කරනු ලබන පළතුරු වල සැඟවුණු පෝෂක පදාර්ථයන් රාශියක් තිබෙනවා. කොමඩු කියන්නේත් එවැනි පෝෂදායි මෙන්ම ඖෂධීය ගුණ රාශියක් පවතින පළතුරක්. ඇත්තටම මොනවද මේ කොමඩු වල පවතින මේ කියන ගුණ? ඉස්සෙල්ලම කියන්න ඕනේ ලංකාවේ වැවෙන කොමඩු වර්ග දෙකක් තියෙනවා. ඒ අතරින් පැණි කොමඩු කියන්නේ ජලය අධිකව පවතින පළතුරක්. මේ නිසා උෂ්ණ කාලයේදී සිරුර අභ්‍යන්තරයේ උෂ්ණත්වය සමතුලිතව තබා ගන්නට මෙන්ම සම වියලීම පාලනය කර ගන්නටද පැණි කොමඩු අනුභව කිරීම ඉතාමත් සුදුසු වනවා. එමෙන්ම මලබද්ධයෙන් විඳවන අයෙකුටද කොමඩු ආහාරයට ගැනීමෙන් ඉන් මිදීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම හෘද රෝග, ශරීරයේ ප්‍රතිශක්තිය වඩවන්න, ආසාත්මිකතා නාශකයක් ලෙසත් උණ, ඉරුවාරදය, කොලෙස්ටරෝල් ආදී රෝගවලින් පෙළෙන පුද්ගලයින්ටත් පැණි කොමඩු දිව්‍යමය ඖෂධයක් වනවා. ඒ වගේම තමයි ඔබට දිනපතාම උදෑසන කොමඩු යුෂ වීදුරුවක් පානය කිරීමට හැකියාව තිබේ නම් සම පැහැපත් කර ගැනීමටත් ඔබගේ තරුණ පෙනුම රැක ගැනීමටත් එය මනාව ඉවහල් වනවා. Do you know? සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ මිනිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.